අපි සුපුරුදු පරිදි අපි අභිධර්ම වැඩසටහන ආරම්භ කරමු. ඉතින් දැන් මතකයි අපි හැමදාම මුලට මතක් කරනවා අපි මේ සමුච්ඡේ සංග්‍රහය යටතේ කතා කරන්නේ සමුච්ඡේ සංග්‍රහය යටතේ අපි කතා කරන්න තියෙනවා අකුසල ධර්මතාවයන් නිසිත ධර්ම බෝධිපාක්ෂික ධර්ම සර්ව සංග්‍රහය එනකෙටි තමයි අපට මේ අකුස මේ 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 සමුච්ඡේ සංග්‍රහය යටතේ කතා කරන්න තියෙන්නේ ඒකින් අපි අකුසල ටික කතා කරමු මතකයි නේද අකුසල් ටික මොනවාද අකුසල් ටික ආශ්‍රව ඕග යෝග සංසන්ද පාදාන නීවරණ අනුශය අනුශය සංයෝජිත ක්ලේශ එතකොට ආශ්‍රව ඕග යෝග ග්‍රන්ථ හතර ගන්න उपादान आश्रव योग उपादान निवारण हाय अनुसे हताय अनुसे धर्मताटिक मतकद दन्ने नीद अनुसे मतकद वत बलकी अंड पुलान तमा होंद समुति तिम बललारी कमा नैने नीद अविद्यानुसय धर्म हताय संयोजन दहाय एक नं कार्डन मात्र कही नहीं है द इतना वापिस आता है करना है सकाय दीप्ति विचिकित्सा विचिकित्सा सीलाबद्ध परामर्श सीलाबद्ध परामास कामराग पटिग पटिग उपराग उपराग अभिधर्म क्रमेट रूपराग अरूपराग दिखावराग नीद रूपराग अरूपराग दिखावराग සීලබ්බත පරාමාසේනම ඉස්සාර නේද උද්දච්චය අයින් වෙනවා අයින් වෙන්නේ කාමරාග බවරාග උද්දච්ච කාමරාග රූපරාග උද්දච්ච ඒකට එකතු වෙනවා බවරාගයි ඉස්සාමච්චි ඉස්සාමච්චි दस के लोभ देश मान दिति चिकित्सा
तीन तीन उद्दच्च अहिरिक अनुत्त तीन उद्दच्च अहिरिक अनुत्त नहीं दे ये तमा केलेस धर्मता इलागट तमा ये आप यावे मनोवाट दे आकुसल की अलग ये इला मिस्सक अभी ती आकुसल वालों ताऊ चूटी तक कभी अधैरिया में यार चाट हदने ही होने ही दे ये वा किट्टू ए पांती एकार न दावा से कभी करे वो कीला बोर्ड के लिए निकल पुंछिए टा मारो निसा पेन पेनी में या दो से अति विन निसा अभी हम कथा हो ना मेरे तेक्कम अभी हेतु लोभ दोष मोह अलोभ अदोष अमोह कटी वेड इवरेला अज्ञान विकराय तदिन बनी ना ईलंगट तीनवा ध्यान 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 अंगत तीनवा कियाद हतक अभी सामान्य वितर्क विचार प्रीति सुख एकाग्रता मिथन विचार प्रीति विताक्क विचार प्रीति एकाग्रता कीन हतर तीनवा සෝමනස දෝමනස උපේක්ෂා කියලා තව තුනක් කියලා තියෙනවා ඒ නිසා හතක් තියෙනවා මොනවද ධ්‍යානාංග එතකොට ධ්‍යානය කියලා කියන්නේ දෙන්නේ මොකක්ද සිතාරමුණු කරා ගමන් කරනවා සිතාරමුණු කරා ගමන් කරන ඒ කියන්නේ අරමුණ ලාපකට බලන लंकोट बलन अरमुन खरा लंकोट बलन स्वभाव इतकोट मार्ग මාර්ගාංග 12ක් අපි දන්නේ නිර්වාණගාමී මාර්ගයේ ඒක කියනවා අංග 8ක් නිර්වාණගාමී මාර්ගයේ නේද මොනවාද අංග 12 සම්මාදිට්ඨි සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචය සම්මා වාචා मिच्छा दिट्ठि मिच्छा संकल्प मिच्छा वाचा कम्मन्त वायाम नहीं मिच्छा
वाचान मिथ्या कम्मांतने එතකොට මිච්ඡා ආජීවනේ ඒ තුනම නැහැ. ඒ වෙනුවට එනවා මිච්ඡා මිච්ඡා වාය මේ මිච්ඡා සතිත් නැහැ. එතකොට තියෙනවා මිච්ඡා වායාම මිච්ඡා සමාධි. නේද? එතකොට මාර්ගාංග දොළහයි මාර්ග කීයද? තුනයි. දුගති සුගති නිවන්. නේද? දුගති මාර්ගයක් තියෙනවා සුගති මාර්ගයක් තියෙනවා නිර්වාණ මාර්ගයක් තියෙනවා. නේද? තමයි මේ මොකද්ද මාර්ගාංග. මාර්ගාංග එතකොට කීයද? 12ක් මාර්ගාංග 12ක් තියෙනවා. මාර්ග වලට පස්සේ අපි කතා කළේ මොකද්ද? ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය. දැන් කතා කර කර ඉන්නේ. නේද? ඉන්ද්‍රිය ධර්ම 22ක් තියෙනවා. දැන් අපි 22 හිතලා කියන්න බලමු අපි නේද පොත නැතුව. නේද? මොකක් හරි ක්‍රම රටාවක් හිතාගෙන. නේද? කොහොමද ඉන්ද්‍රිය ධර්මයන් එන්නේ? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය, ජීවිතය. නේද? ඊළඟට මනේන්ද්‍රිය සුඛ දුක්ඛ. ඊටවද සුඛේන්ද්‍රිය දුක්ඛේන්ද්‍රිය සෝමනස්සේන්ද්‍රිය දෝමනස්සේන්ද්‍රිය උපේක්ඛා වේදනා පහ. නේද? මනේන්ද්‍රිය ළඟට එනකම්ම ජීවිතේන්ද්‍රිය ළඟට එනකම්ම රූපේවා. ජීවිතේන්ද්‍රිය රූපයි මානසිකයි දෙකම තියෙනවා. එතනින් පස්සේ රූපෝලින් තොර මනස තියෙනවා සුඛේන්ද්‍රිය දුක්ඛේන්ද්‍රිය සෝමනස්සේන්ද්‍රිය දෝමනස්සේන්ද්‍රිය උපේක්ඛායි. ඊළඟට බෝධිපාක්ෂික ධර්මයන්ගේ තියෙන ඉන්ද්‍රියන් ටික මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. සති, සමාධි, ප්‍රඥා. නේද? ඊළඟට තියෙනවා ලෝකෝත්තර ඉන්ද්‍රිය. ඊළඟට තියෙනවා ලෝකෝත්තර ඉන්ද්‍රිය මොනවද? අනඤ්ඤා සංඤ්ඤස්සා මීති ඉන්ද්‍රිය. අඤ්ඤතා වින්ද්‍රිය. එතකොට මං හිතන්නේ අපිට අපි පඤ්ඤා ඉන්ද්‍රියත් කතා කළා නේද? පඤ්ඤා ඉන්ද්‍රිය ළඟට එනකම්ම කතා කළා නේද? එහෙමයි. අපි අපිට තියෙන ඊළඟ ඉන්ද්‍රිය තුන නිතර කතා නොකරන ඉන්ද්‍රිය තුන. අනඤ්ඤ අන්නේ භාවයක් නේද? අන්නේ වූ භාවයක්. තස්සා මිත්‍රින්ද්‍රිය අන්නේ වූ භාවයට පත් වෙන්නේ කොතෙන්ද? සෝවාන් මාර්ගඥාන. ඒකනේ බුදුරජාණන් වහන්සේ කොණ්ණඤ්ඤා පුත්තුණාන්සේට අඤ්ඤා කොණ්ණඤ්ඤ කියලා කිව්වේ නේද? එතකොට අන්‍ය වූ භාවයක්. ඒ අන්‍ය භාවයට පත් වෙන්නේ කොතෙන්ද? සෝවාන් මාර්ගඥානෙන්. සෝවාන් මාර්ගඥානෙදී කෙලෙස් නසනවා. නේද? සෝවාන් මාර්ගඥානෙදී කෙලෙස් නසනවා. සම්පූර්ණයෙන්ම මේ විනාශ කරනවා දාන කෙලෙස් ටිකක් තියෙනවා.
समुच्छेद प्रहार सोवान मार्गज्ञानी समुच्छेद सोवान मार्गज्ञानी समुच्छेद प्रज्ञाव संयोजन धर्म संपूर्ण आई अकुशल धर्म अकुशल धर्मता මෙතෙන්දි ප්‍රයෝජනේ ගන්නට අපි අතෙන්දි හදා ගන්න තිබුණ එකක් අපි ඉතින්දි කලේ නෑ මොකද්ද අකුසල ධර්මයන් මාර්ගඵලවලදී ප්‍රහාණ වෙන විදිය නේද අපට ඒක චාට් එකක් හදන්න තමයි තියෙන්නේ නමුත් ඉතින් අපි ඒක කලේ නෑ सोवान मार्गज्ञानी मनोवाद प्रहीन संयोजन धर्म तुना संयोजन धर्म तुना प्रहीन अभी दन्ने आश्रव योग योग क्रांत निवरण नेद ये अनुसय ये धर्मता अभी बलवीने कोई कोई नतीरा एक सकाशकल ने अभी मंत्री मम पासकला आय मेतेंट इसमा कथा कल्लाट सोवान मार्ग ज्ञानी अतिवेन प्राज्ञा वहां दुम काी ඊළඟ ඉන්ද්‍රිය මොකද්ද? අඤ්ඤේන්ද්‍රිය. අඤ්ඤේන්ද්‍රිය කියලා කියන්නේ සෝවාන් ඵලසිත. සකදාගාමි මාර්ගසිත. සකදාගාමි ඵලසිත. අනාගාමි මාර්ගඥානසිත අනාගාමි ඵලඥානසිත. අරිහත් මාර්ගඥාන සිත ඒ දක්වාම තියෙන ප්‍රඥාව හැඳින්වුවා මොකක් කියලාද අඤ්ඤේන්ද්‍රිය කියලා අඤ්ඤේන්ද්‍රිය කියලා හැඳින්වුවා ඉතින් අපි දන්නවා ඉතරහන්නේ ඒ හයත් ඒතරකින් කිය අඤ්ඤේන්ද්‍රිය ඒ තුල ඇතුළත ප්‍රඥාව सोवान फलज्ञानी सकदागामी मार्गज्ञान ඵලඥාන අනාගාමි මාර්ගඥාන ඵලඥාන අරිහත් මාර්ගය ඒ එකටම තියෙන ප්‍රඥාව එක වචනකින් හඳුන්වා පුක් කියලාද අඤ්ඤේන්ද්‍රිය නේද මේ කොටස් තුන සෝවන කොට ඵලසිත अर्हत
එතකොට හයක් තියෙනවා ලෝකෝත්තර සිත් හය තුල යෙදෙන ප්‍රඥා ඒක හැඳින්නවා මොකක් කියලාද අඤ්ඤින්ද්‍රිය හඳුනන එතකොට සීක පුද්ගලෙනේ තියෙන ප්‍රඥාව අඤ්ඤින්ද්‍රිය කියලා කියන්නේ හරිද ඔව් ඔව් එහෙම කියන්න හරි සීකනේ එහෙම හඳුනන්නේ කියලා සීක පුජ්‍යලය තියෙනවා දැන් දැන් ඇත්තටම දැන් සෝවාන් පුජ්‍යලයේ තියෙන ප්‍රඥා කොයි විදිහකට වෙන්නේද බුදුහාඳුරන් රහස්තේ මේ ප්‍රඥාව ගැන විස්තර කරන්නේ කොහොමද ගම්බීර පඤ්ඤේන සුදේසිතානි ඉංචාපිතේ හොන්ති බුසප්පමත්තා නතේ බවං අට්ඨමං ආදිය කොයි විදිහ ප්‍රඥාවක්ද ගම්බීර වූ ප්‍රඥාවක් නේද ඉතාමත්ම හොඳ ප්‍රඥාවක් එතෙන්දි තියෙන්නේ ඇයි එතෙන්දි යාර අකුසල ධර්මතා මූලික වශයෙන් දික්කිය වශයෙන් ඇති කර ගන්න සියලුම ධර්මතා ටික නැති කළා ඉතය සම්පූර්ණ විනස් පුච්චලීක් බවට පත් වෙනවා. ඒකයි අඤ්ඤ අඤ්ඤා කියලා හැදෙන්නේ. අඤ්ඤ වූ පුච්චලීක් වෙනවා. එයා නාම රූප හේතුඵල අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රත්‍යක්ෂවම සම්පූර්ණින්ම දෙක පුච්චලීක් බවට පත් වෙනවා. ඉතින් බලන්නක කොච්චර ශක්තියක්ද කියලා. ඒ ප්‍රඥාව කොච්චර ලොකු බලයක්ද සතර අපායෙන් නිදහස් කරන ආය ආත්ම භාව හතකට සීමා කරන නැතේ බවං අට්ඨමං ආදිය නේද ඊඳ රතන සූත්‍රයේ ගාථා වැඩිම කොටසක් තියෙන්නේ සෝවාන් පුජ්‍යලය විස්තර කරන්නේ නේද පළවෙනි මේ සත්‍යක්‍රියාව තුළදී බුදු ගුණ බුදුහාමුදුරන් වහන්සේ කිව්ද කියනවා නේද ඊළඟට කියන එක මොකද්ද ළඩි කියන ධාත දෙකෙන්ම කියන්නේ ධර්ම රත්න ඊළඟට කීනම් පුරාණම් කියන ගාතාවෙන් රහතන් වහන්සේ ගැන කියනවා ඊට පස්සේ ආයේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගාථා දෙකකින් කියනවා. වනප්ප ගුම්දෙහි කියන ගාථාවෙනුයි පරෝ අරඤ්ඤෝ කියන ගාථාව. අනික් ගාථා සියල්ලගෙම විස්තර කරන්නේ කවුරු ගැනද? සෝවාන් පුජ්‍යලයා පිළිබඳව. අනිත් ඔක්කොගේම කියාගෙන යන්නේ සෝවාන් පුජ්‍යලයා පිළිබඳව. ඉතින් සෝවාන් පුජ්‍යලයා ලොකු ප්‍රශ්නයක් කරලා ගිහිල්ලා විනාඩියක් ඉන්නවද විනාඩියක් ඉන්න ඉන්ද්‍රිය ඉන්ද්‍රිය නේද ලෝකෝත්තර ඉන්ද්‍රිය තුන පිළිබඳව මොනවාද ලෝකෝත්තර ඉන්ද්‍රිය තුන අනඤ්ඤා තඤ්ඤා සාමීති ඉන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤා පා වින්ද්‍රිය නේද මේ එතකොට සෝවාන් මාර්ගයේ පිළිපදව අපි කතා කළේ හඳුන්නේ ඇයි ඒ ඒ දේවල් අධිපති ඉන්ද්‍රිය නිතිය දානික දේවල් අධිපති කියන්නේ ඉන්ද්‍රිය ඇයි මේ තුන එහෙම මේ ඉන්ද්‍රියක් විදිහට ගත්තේ එතෙන්දි ප්‍රඥාවෙන් තමයි කෙලස් නැත්තේ ප්‍රඥාව තමයි බලවත් නැකේ එතෙන්දි
කෙලෙස් නසන්නේ කෙලෙස් කපලා දමන්නේ විනාශ කරන්නේ ප්‍රඥාවෙන්. එතකොට මේ මේ තුනම ප්‍රඥාව. ලෝකෝත්තර සිත් තුළ තියෙන ප්‍රඥා. අර ප්‍රඥා කියලා කියනකොට ලෝකෝත්තර සිතේ ප්‍රඥාව එකතු වෙන්නේ නැහැ. ප්‍රඥා කියලා කියවනේ අපි පඤ්චේන්ද්‍රිය කියලා. मार्ग ज्ञानी නිපකතින ප්‍රඥාවක් කිව්වා පඤ්ඤා කියන ප්‍රඥාවක් කිව්වා නිපක කියන වචනයෙන් හඳුනන්නේ ප්‍රඥාව කියන්නේ ඒක මේ ලෞකික ජීවිතේ කුසල් අකුසල් තීරුම් අරගෙන ජීවත් වෙන එක ඒ ප්‍රඥාව මූලික ප්‍රඥාව හොඳින් ජීවත් වෙනවා අවු නොකර හොඳින් ජීවත් වෙනවා කියලා කියන්නේ පන්සිල් රැකලා අන්නේ ප්‍රඥාවට කියනවා නිපත කියලා. ඒක ඉදිරියට දිනු විලා නාම රූප හේතුඵල අනිත්‍ය දුක්ඛ අනාත්ම දකමින් විදර්ශනා ඥානියන් නැති කර ගන්නවනේ. උද්‍යප්ප බාහ බය ආදීනව නිබ්බිදා මුංචුතු පම්මෙතා පටිසංඛා සංඛාරූපිකා ඒව ඇවිදින අනුලෝම ගෝත්‍ර වූ කියන ඥානීය දැනකන් තියෙන එක ප්‍රඥා. එතනින් ඊළඟට ඉන්නේ ගෝත්‍ර වූ ඥාන සිතෙන් පස්සේ ඉන්නේ මාර්ගඥාන සිත සෝවාන් මාර්ගඥාන සිත ඒ සෝවාන් මාර්ගඥාන සිත තුළ තියෙන ප්‍රඥාව පළවෙනි ලෝකෝත්තර ප්‍රඥාව. හරි සංකේතය. ඊට පස්සේ ඊතරු ටික තුළ තියෙන ප්‍රඥාව අරිහත් ඵලික දක්වාම තියෙන ප්‍රඥාව එක කොටකට එකතු කළා. අරිහත් ඵලෙහි තිබෙන ප්‍රඥාව අන්තිමට එකතු කළා මොකද්ද? අඤ්ඤා මොකද්ද? අඤ්ඤාතාවින්ද්‍රිය. අඤ්ඤාතාවින්ද්‍රිය. ඔව් අමාරුයි කියන්නේ නේද කට්ටිය. නේ? එකත් කටට ගුරු කරගන්න අඤ්ඤාතාවින්ද්‍රිය. නේව සංඥා නා සංඥා යතනේ කිව්වා වගේ මේකත් කටට ගුරු කරගන්න මේ එතකොට එකත් මේ එහෙම තියෙනවා. එතකොට මේ ඒවා ලෝකෝත්තර භූමියටයි තියෙන්නේ. හොඳට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් මහත්මයා. සාධනේ මාර්ගසිතෙයි ලසිතෙයි විතර මාර්ගසිතෙන් සිද්ධ කරන්නේ කෙලෙස් නැසෙයි. මාර්ගසිතක් කෙනෙකුට පහළ වෙන්නේ ජීවිතේට එකම එක අවස්ථාවයි. महत्या උසස් පෙළ විභාගෙට එකපාර ගිලියන්න තියෙන. ඔව්. ඊට පස්සේ ඒ සාහිත්‍යයේ කී දෙනකට ඉදිරිපත් වෙනවා. ආ, ඒ වගේ. නේද? ඔව්. ඒ සාහිත්‍යයේ වාගේ තමයි ඵලේ. හොඳයි. විභාගෙට ලිව්වා වගේ තමයි මාර්ග ඥාන. එකපාරයි ගියන්න ඕනේ. ඔව්. ඊට පස්ස උනා නම් අල්ලීලා ෆේල් වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ. නේද? ඔව්. එතකොට මාර්ගඥානෙ නෙවෙයි.
එතකොට එහෙම එක මාර්ගඥානිය ඊට පස්සේ ඵලඥානෙ ඵලයට සමාදින්න පුළුවන්. එතකොට ඒ අපි ලෝකෝත්තර ප්‍රඥාව නේද? එතකොට වෙන මොකක් තියෙනවද ප්‍රඥාව පිළිබඳව? ඒක තමයි අමාරු මේක නේද? අනික් 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 ප්‍රඥා ටික ඔක්කොම අපි ඇති කරගන්න පුළුවන්. තාම මේ ප්‍රඥා ටික තමයි අපි ඇති කරගන්නම ඕන ප්‍රඥා ටික. නේද? ඇති කරගන්න ඕන ප්‍රඥා ටික. මේ විදිහට අධිපති ධර්ම නැත්නම් ඉන්ද්‍රිය ධර්ම තියනවා කියද්ද 22ක්. 22ක්. ඉන්ද්‍රිය ධර්ම 22ක් තියනවා මේ මේ ඉන්ද්‍රිය ධර්ම අතර තියෙනවා එතකොට රූප ඉන්ද්‍රිය ධර්ම. මේ කන්නේ කෙලින්ම බෙදුවොත් කොටස් දෙකකට ලෞකික ලෝකෝත්තර කියලා දෙකකට බෙදන්න. මේ එහෙම නැත්නම් රූපවල තියෙන ඉන්ද්‍රිය ධර්ම ඊළඟට මනසේ තියෙන ඉන්ද්‍රිය ධර්ම කියලා බෙදා ගන්න පුළුවන්. නේද? එතකොට රූපවලට තියෙනවා මොනවද? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රි ඉන්ද්‍රිය, ජීවිතේන්ද්‍රය, ජීවිතේන්ද්‍රය. නේද? එතෙන්ට එනකන් ඒ 8ක් වෙනකම්ම රූප. මේ අටවෙනි එක නාම වලටත් එකතු වෙනවා. මේ අටවෙනි එකේ දෙපැත්තටම එකතු වෙනවා. එතනින් ඉඳලා නාම ධර්මයන් තුල තිබෙන ඉන්ද්‍රිය. සිත තුල තිබෙන ඉන්ද්‍රිය ධර්මය. ඒකෙනු අන්තිම තුන ලෝකෝත්තර ඉන්ද්‍රිය. නේද? එතකොට ඒ ඒ ඒ ඒ ඉන්ද්‍රියන් ඒ භාගවල ක්‍රියාත්මක වෙනවා. ඔන්න ඉන්ද්‍රිය ධර්ම 22. නේද? ඊළඟට අපි එනවා මොනවටද? බල ධර්මයන්ට. නේද? අපි ලෝකෝත් මේ අපි මේ මේ බෝධිපාක්ෂික ධර්මයන්ගේ බල ධර්ම පහක් කතා කරමු. බෝධිපාක්ෂික ධර්මයන් ගැන කතා කරනකොට ඉන්ද්‍රිය බල කියලා පංච බල කියලා බල ධර්ම පහක් කතා කරමු. බලය, ශක්තිය. නේද? වතුර පාරක් පල්ලිහාට යන්න නොදී රඳවගෙන තියන්න බලය. මේ දේ වගේ මේ මේ බලය. මේ බලයත් ඒ වගේ බලයක් තමයි. මොකද සංසාර ගමන ගලාගෙන යන්න නොදී අනිත් පැත්තට ගිහින බලයක්. ඒ නිසා මේවා බෝධිපාක්ෂික ධර්මයන් තුළ පවතින බල ධර්ම. මොනවාද බෝධිපාක්ෂික ධර්මයන් තුළ තියෙන බල ධර්ම පහ? සද්ධා, සති, සමාධි, නේද? ඒ බල ධර්ම පහ. ඊළඟට බල ධර්ම හතරක් තියෙනවා. අකුසලයේ දෙකයි කුසලයේ දෙකයි. හිරේ ඔත්තප්ප අහිරික අනුත්. නේද? බොහෝ තැන්වලදී අපි ගොඩක් අඩුවෙන් කතා කරන දෙයක් හිරිය ඔත්තප්ප. මේක ලොකු බලයක් නේද? ඒක ලොකු බලයක්. පවට ලැජ්ජා වෙනවා, පවට බය වෙනවා. පයට පවට ලැජ්ජා වෙන්නේ නැහැ, පවට බය වෙන්නේ නැහැ. නේද? එතකොට මේ
මේ බල ධර්ම ටික කොහොමද දැන් ක්‍රියාත්මක වෙන්නේ? මේ බල ධර්ම වලින් නේද මේ බල ධර්ම වලින් සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා හිරි ඔත්තප්ප අහිරික අනොත්ප මේවා වීරිය ඇති තැන්හිදිම තමා බල ධර්මයන් බවට පත් වෙන්නේ. එතකොට විරුද්ධ වෙන ධර්මතාවයන් වැඩ පවත් ගන්න පුළුවන් ශක්තිය තමා මේ බල ධර්ම වල තියෙන. එතකොට දැන් වීරිය ඇතිව මොකද්ද තියෙන්නේ? එහෙනම් කොතනින්ද මේ බල ධර්ම ටික ඊදේ? මේ බල ධර්ම ටික ඊදෙන්න මොකද්ද තියෙන්න ඕනේ කිව්වේ? වීරිය තියෙන්න ඕනේ. වීරිය නැති තැන් වලදී මේ බල ධර්ම ඊදෙන්නේ නැහැ. වීරිය කියලා කියන්නේ ප්‍රකීණක චෛතසිකයක් නේද? වීරිය කියලා අපි කතා කළේ මොකක්ද? ප්‍රකීණක චෛතසිකයක් නේද? එතකොට දැන් ප්‍රකීණක චෛතසික වල දැන් අපි ප්‍රතිින්නක චෛතසිකවල වීර්යය දැන් ගන්නේනවා අපි සම්ප්‍රයෝගවලට නේද? වීර්යය කියන්නේ කොහෙද? වීර්යය කියන්නේ මොන සිත්වලද? මතකද මම ලියන්නම් මතක තියනයි කියන්න බලන්න. වීරිය යෙදෙන්නේ කොහෙද? මතකද? අකුසල් සිත් 12යි කුසල් සිත් 12යි. ඔන්න එනවා ඉතින්නම් අකුසල. අකුසල වල සිත් 12යි මෙන්න ලෝභ සිත් 8යි. බෝඩි පේන්නේ. අපි ඉන්නේ නෑනේ. ඉන්නේ. මං ගොඩක් උදේ කියලා මෙතන ඉඳලා ඉන්නේ මෙතන ඉඳලා. බෝඩ් එක පිටිපස්සට කරුණොත් අකුරු පේන්නේ. අකුසල සිත් 12. ලෝභ සිත් 8. වීරිය යෙදෙනවද? එහෙමයි. යෙදෙනවා. දෝෂ සිත් 12. යෙදෙනවා. සිත් 2. යෙදෙනවා. නේද? මෝහ සිත් 12. මතකද? මෝහ සිත් දෙකේ මොකද වෙන්නේ?
ඊළඟට පංචද්වාර ආවර්ජනයේදී නෑ සම්පටිච්ඡල දෙකේදී නෑ සම්තිරණ තුනේදී නෑ මනෝද්වාර ආවර්ජනයේදී නම අසුතිපාදේ යෙදෙන එතකොට කොච්චර කියදෙන්නේ නැද්ද මේ සිද්දාසය තම අනික් සිත් යතියෙන් දොට හැත්ත තුන තුන ඒ හැත්ත තුනෙහිම යෙදෙන්න ඕනේ නේද ඉතිරි හැත්ත තුනෙහිම යෙදෙන්න එතකොට මේ බල ධර්ම බවට පත් වෙන්නේ බල ධර්ම යන තියෙන්නේ කොතනද? වීර්ය තියෙන සිත්වල විවිධ නැති සිත්වල මේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා හිරි සප්ප අහිරික අනුත්සප්ප මේ බල ධර්ම කියන්නේ දෙන්නේ නැහැ. ඔව්. එතකොට ඒ වීරිය නැති සිත්වල මේ බල ධර්මයන් දෙන්නේ නැහැ. නේද? එතකොට සද්ධා වීරිය සතිය සමාධිය ප්‍රඥාව මෙවයි යෙදিলা නැහැ බලයක් වශයෙන් යෙදিলা නැහැ බල ධර්මයක් වශයෙන් යෙදিলা නැහැ ඇත්තට මේවයි තුල ප්‍රඥාවක් නැහැ අහේතුයි ප්‍රඥාව තියෙන්නේ සෝබන සිත්වල විතරයි. හැමතරුනේ විපාක සිත්වලත් වීර්යය තියෙනවා. විපාක සිත් කියවියම්ම දැන් මෙතන තියෙනවානේ විපාක සිත් කියද්ද කිසිම විපාක 15ක් තියෙනවා. විපාක සිත් 15ක් තියෙනවා. ක්‍රියාසිතක් තියෙනවා. පංචද්වාර ආවචනේ ක්‍රියාසිත. තව විපාක තියෙනවානේ. මේ අහේතුක විපාක, සහේතුක විපාක තියෙනවා මොනවද? සහේතුක විපාක තියෙනවා. සොබන. ඔව්. මේ කාමසෝබන විපාක සිත්තක් තියෙනවා රූපාවචර විපාක සිත් පහක් තියෙනවා අරූපාවචර විපාක සිත් හතරක් හතරක් තියෙනවා ලෝකෝත්තර විපාක සිත් අටක් හතරක් තියෙනවා ලෝකෝත්තර විපාක සිත් හතරක් තියෙනවා ඒ විපාක සිත් වල ඉන්නවා වීර්ය ඔව් වීර්යය දෙන්නේ නැත්තේ අම්මා මේ සිද්ධාසේ කියලා. දෙපස්විඥානේ ඈ නිකන් හේතුවක් ඵලයක් වගේනේ ඒකට නිකන් වීර්යක් වුණ නෑවා. වීර්ය ඵලයක් වගේ කියලා කියනවා. නිකන් විපාක සිත නිකන් ඒක ඵලයක් වගේනේ ඵල සිත. විපාක සිත නිකම්ම කියන්නේ කරපු ක්‍රියාව නිසා ඔව් ඵලයක් ඵලෙ වීරියක් වමනාවක් නැතුවම වෙන්න ඕනේ නැද්ද නෑ නැතුවම එහෙම වීරියක් නැතුවම ඉන්න පිටපයි අම්මා ඔය අර මේ පංචද්වාර වචනේ ඉඳලා මනෝද්වාර වචනේ දක්වා චිත්ත වීති ඇති වෙන සිත්
පංචද්වාරා වජ්ජනේ ඉඳලා මනෝද්වාරා වජ්ජනේ දක්වා ඇති වෙන සිත් තියෙනවා කීයද 16ක් අන්නේ දක්වා ඇති වෙන වීර්යයක් ඕනේ නැහැ නේද ඒ විදිහට වීර්ය අවශ්‍ය නැහැ වීර්ය ඒවතුලේ දෙන්නේ නැහැ මේ මනෝද්වාරා වජ්ජනේ පස්සේ වීර්ය අවශ්‍ය වෙනවා දැන් සබජිත සාධාරණවල ඒකාග්‍රතාවයේ තියෙන එක නිසා ඔය හැම හිතකම ඒකාග්‍රතාවයේ තිබුණාට සමාධි බලය නැහැ මේ සිද්ධාසය තුල සමාධි බලය නැහැ ඒසයි බල ධර්මයන් ඒ තුල වැඩ කරන්නේ නැහැ තේරුණාද තේරුණාද තේරුණා ඔව් එතකොට සද්ධාව සද්ධාව එතකොට බලයක් වෙන්නේ කොයි තැනද ගලන් කතා කරන්නේ ඔන්න සද්ධාව බලයක් වෙන තැන් කියන්න බලන්න දැන් මේක තේරුණා නේද එතකොට අපි මෙතනින් කියනවා මූලික දෙයක් අපිට මොකක්ද බලය බල ධර්මයේ යෙදෙන්න නම් වීරිය තියෙන්න ඕනේ. එහෙමනම් බල ධර්මයේ දෙන්නේ සිත් 73. නේද? එතන තියෙන්නේ. බල ධර්ම යෙදෙන්නේ සික්කියකද 73 නේද? ඒක දැන් අපි දන්නවා. මේ 73ම සද්ධාව යෙදෙනවද? ඔව්. ආනේ. ඊළඟ බල ධර්මයේ මේ බල ධර්ම බලධර්ම කීයක් තියෙනවද? බලධර්ම අපිට තියෙනවා සද්දා 9 වීරිය සති සමාධි සති සමාධි ප්‍රඥා හිරි ඉරි ඔත්තප්ප ඔත්තප්ප අහිරිත ඔව් අහිරිත අනත්තප්ප අනත්තප්ප නේද එතන තියෙනවා කීයක්ද 9 9ක් වුණා බල ධර්ම 9ක් වුණා නේද බල ධර්ම නමයි මේ බල ධර්ම නමයි ඉඳලා තුන් සිත් 73ට විතර හැම 73ීමේ දෙන්නේ නැහැ නේද එහෙනම් සද්ධාවේ දෙන්නේ කොතනද අකුසල් සිත්තර ඉතුරු සිත් ඔව් සද්ධාව කියලා කියන්නේ කුසල සෝබන චෛතසිකය නේද සද්ධාව කියන්නේ සෝබණ චෛත්‍ය සෝබණ චෛත්‍ය කියන්නේ එන සෝබණ චෛත්‍යකේ දින තැන් වල විතරයි සද්ධා බලය පිරි නේද සෝබණ චෛත්‍ය කියලා කිව්වොත් සෝබණ මේ සිත් චෛත්‍යකේ දින කොයි ගන්නවද
අකුසල වල ඉදින්නි නෑ අහීත් වල ඉදින්නි නෑ නෑ කාමසෝබන සිතේ නෑ කාමසෝබන සිත්තිය තියනද 27 කාමසෝබන සිත් 27 ක්‍රියාසිත්වල සද්ධාව තියෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ කියන එකක් නැහැ. ඒක සෝබන සද්ධාවෙන් පිළිගන්න දෙයක් නේ. රාතන්වාසීලාට සද්ධාවෙන් පිළිගන්න දෙයක්. විශ්වාසයෙන් පිළිගන්න දෙයක් නැහැ ප්‍රත්‍යක්ෂයෙන්. ඒනාට සද්ධාව තියෙනවා. නේද? රූපාවචර 15 තියෙනවා. මොකද සද්ධාව සෝබන සාධාරණ සාධාරණ නේද? මේ සෝබන විතරක් නෙමෙයි සද්ධාව සෝබන සාධාරණ සද්ධාව සෝබන විතරක් වෙලා නැහැ සෝබන කයිසියක් කරන්නේ සෝබන සාධාරණ කයිසියක් අනේ ඉතින් සාධාරණේ වෙලා තියෙන්නේ හැම කුසල් සිතකම යෙදෙනවා නේද රූපාවචර පහලෙදි දෙනවා අරූපාවචර වීරිය කියන්නේ බලයටම ඔය ටිකේ වීරිය තිබුණොත් විතරයි බලයට බලයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. වීරිය නැති තැන් වලදී බලයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. දැන් වීරිය 73ක තියෙනවා. නමුත් මෙතන සිත්යන් කීයක් තියෙනවද? 59. 59. මෙන්න මේ 59 තියෙනවා. බලය. නේද? එතකොට සද්ධාවෙන් මොකද කරන්නේ? අසද්ධාවට නේද? එතකොට මේ සද්ධාව එනකොට මේ සිත්තොල අපි දන්නවානේ සද්ධාව තියෙනකොටවත් මේවැ තියෙනවා වීර්ය සති සමාධි ප්‍රඥා නේද? ඒවත් මේ සිත්තොල තියෙනවා. ඒවයි බලය මොකද වෙන්නේ? එතකොට ඒවයි බලයට වඩා මෙතෙන්දි සද්ධා බලය වැඩි වෙනවා. මේ අසද්ධාව වැඩ පවත්වාගෙන සද්ධා බලය ඉස්මතු වෙනවා.
එතකොට මේ ඒ සිත්වල තියෙන අනික් බල ධර්ම තුල ඉහිමම තියද්දි මේක බලයක් කියන්නේ මොකටද? අසද්ධාව නැගලා එන්න නොදී මේක බලයක් බවට පත් වෙනවා. ඊළඟට වීර්යය ගැන නම් අපි කතා කරමු නේද? වීර්යය කියලා කියන්නේ ප්‍රකීණක චෛතසිකයක්. වීර්ය චෛතසිකය අපි දන්නවා දැන් සිත් 73 ක ඒදෙන නේද? ඒ සිත් 73ම දැන් මේ වීර්ය කතා කරන්නේ කොහේ තියෙන වීර්ය ගැනද? කුසල නැත්නම් අකුසල සිත් තුලත් වීර්ය තියෙනවා. ඔව්, මේ වීර්යෙන් කරන්නේ මොකක්ද? කුසීත බවට පත්වන්න තමයි. නේද? ඔව්. එතකොට දැන් කුසීත බව නැති කරලා දමන්න පුළුවන්. ලෝභයේ කුසීත බව නැති කරලා දමන්න පුළුවන්. පීරියේ දෙනකොට. නේද? ලෝභය නිසා ඇති වෙන කුසීත භාවය ලෝභය තුල ඇති වෙන එතකොට කුසීත කියලා කියන්නේ අපි තීන මිස්තනේ නේද? කුසීතකම කියලා කියන්නේ තීන මිද්ද. එතකොට තීන මිද්දය නැති කරලා ගමන්ට පුළුවන් කුසීත බව. එතකොට තීන මිද්දය මේ නැති කරලා දමන්න නේද? දැන් තීන මිද්‍ය නැති කරලා දමනකොට ප්‍රබෝධමත්. දැන් ලෝභ සිතත් එක්ක ප්‍රබෝධය කියන්නේ තීන මිද්‍ය ඇති වෙන්නේ මොන සිත් වලද? අටගන්නේ අකුසල සිත් වල, සසංකාරක සිත් වල. ඔව්, අකුසලී සසංකාරක සිත් වලයි තීන මිද්‍ය හැදෙන්නේ. එතකොට ලෝභ සිත් 8ක් තියෙනවා. දේශ සිත් 2ක් තියෙනවා. දේශ සිත්කින් එකක් අසංකාරිකයි අනිත් එකක් අසංකාරිකයි. නේද? එතකොට මේ මෙන්න මේවයි අනියත යෝගී වශයෙන් දෙනවා. නියත යෝගී එකාන්තී බෙදෙන්නේ නැහැ. එවනම් අන්නේ කුසීත සිත පළවාහරින් පුරුවන් ශක්තිය තියෙන කාටද? වීර්යය. දැන් එතකොට දැන් ශ්‍රද්ධාව කියන එක නම් කුසලයේ විතරයි යෙදෙන්නේ. වීර්ය බලය අකුසලයේ තියෙනවා. ඒ වගේ වීර්ය බලය කොහෙද? අකුසල ධර්මතාවයන් තුනක් තියෙනවා. දැන් මසුන් මරන්නන්ට තියෙනවද වීර්යය? තියෙනවද? මට බෑ මාළු මරන්න යන්න කියලා හිතුවොත් එහෙම. මම ඉතින් අර බිලි පිටා කල්ලගෙන ඉඳාගෙන ඉන්නවා කියලා. සාරිවහන්සේට කොට එතන තීන මිද්දේ යෙදෙන වෙලාවේ වීර්යයයි තීන මිද්දේයි දෙකම එකට යෙදෙන අවස්ථාවල් එනවා සසංකාරික සිත්වල නේද? ඔව්, වීර්යයයි තීන මිද්දේයි. මොකද තීන මිද්දේයි වීර්යයයි දෙකම එකට යෙදෙනවද? හැබැයි එතන තීන මිද්දේ එතන යෙදුනට ඒවා එක අනියත යෝගී කියලා කියනව නේද? ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ අනියත යෝගී කියලා.
අනියත යෝගී අනියත යෝගී විදියට යෙදෙන වෙලාවේ හැබැයි වීර්යයක් තියෙනවා නිසන්ස වීර්ය නැති වෙන්නේ නැහැ මේ සිත්වල වීර්ය අනිවාර්යෙන් තියෙනවා ඔව් වීර්ය අනියත යෝගී දෙවෙනි නේ ඔව් එහෙමයි සන් වීර්ය නියත වශයෙන් තියෙනවා නමුත් වීර්ය බල ධර්මයක් නෙමෙයි බලයක් වෙන්නේ නැහැ යටපත් වෙලා ගිහිල්ලා සසංකාරික සිත් එහෙමයි සන් එතකොට කුසීත බව මෙඩපත් කරගන්න පුළුවන් තැනදි විතරයි වීර්ය බලයක් වෙලා තියෙන්නේ. හ්ම්. කෙන්සන්ස 73න් 5ක් අඩු වෙන්න ඕනි බල ධර්ම වෙන්න පුළුවන් සිත්තර. ඔව් ඒ ඒ අසම් අනියතව අනියතව නේද? ඒ පහ අනියතයි. ඒ කියන්නේ මේ පහෙත් සමහර වෙලාවට ඊදින්ද සසංකාරික වෙන්න සිත නෑ එහෙම කියලා නෑනේ දැන් සසංකාරික එහෙමනම් ඒක අනියතව කියෙන්නේ නෑනේ නිය තේරෙනවා එකක් හරි යෙදෙන්න ඕනෑ කියන එක තිබුණොත් නිය තේරෙන්නේ නේද එතකොට සයනස ඉතින් දෙකෙන් එකක්වත් යෙදුන් නැත්නම් ඒ සිත සසංකාරික වෙන්න බෑ නේද? එතකොට ඒක අසංකාරික. නෑ. එහෙම කියන්නේ නෑ. දැන් ලෝභේ හිතන්නකො. සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුත්ත අසංකාරික. අසංකාරිකයි. එතකොට තීරමිලියේ දෙන්නේ නෑ. ඒකම සසංකාරික සිටේ තීරමිලියේ යෙදෙන්නත් පුළුවන්. එතකොට සසංකාරික බේදයට මේ අසංකාරික බේදයට තීන මිත්‍ය බලපෑම නැහැ. එතෙන්වත් පුළුවන් නැහැ. එහෙමයි. නේද? එහෙමයි සර්. ආ. එතකොට වීරිය බලයක් වෙනවා. ඔව්. කුසල විතරක් නෙමෙයි කුසලයේ බලයක් වෙනවා වීර්ය සාමාන්‍යයෙන් කරන්නේ තීන මිද්‍ය නැති කරලා දමන නේද තීන මිද්‍ය නැති කරලා දානවා තීන මිද්‍යට විරුද්ධ වෙනවා විතරයි අකුසලයටත් සහාය දෙනවා නේද අකුසලයටත් රාගයටත් සහාය දෙනවා දේසයටත් සහාය දෙනවා නේද මෝහයටත් සහාය දෙනවා ඒ වගේම කුසල පැත්තේ දෙනකොට ඒ කුසලයට සහාය දෙන්නේ වීර්යය නේද ඒ කුසලයට සහායක් දෙනවා වීර්යය එතකොට ඊළඟට මේ වීර්ය සති වීර්ය සති නේද ඔව් එතකොට සතිය සතිචෛතසිකයේ තියෙන්නේ සෝබන සදා සදා සත්‍යයේ සෝබන සාධාරණ කැලේ. එතකොට සෝබන සාධාරණ අර සද්ධාව වගේ මේදී දැන්. ඒ සද්ධාව වගේම සතියත් හැමතැනම යෙදෙනවා. නේද? එතකොට සතිය
බලයක් කියන කිවන් දැන් කොටද අපි දැන් සතිය 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 කියන මේ ධර්මතාවයේ ප්‍රථම දේ දෙන්නේ උසසිත උසලසිත නේද මේක සෝබනායි ඊළඟට සාධාරණයි සෝබනයි සාධාරණ සතිය සෝබන සාධාරණ සෝබන සාධාරණ වෙනකොට ආයත 10යි නේද? සෝබන සාධාරණ එකක් වෙනකොට අපි සතිය ටිකක් කතා කරලා සෝබන සාධාරණ එකක් වෙනකොට ඒක දෙන්න ඕනේ කොහෙද? කමතර කුස. ආ කාම සෝබන සෝබන කාම සෝබන සි 24 වෙනි ඊළඟට උපාවචර පහළවයි අරූපාවචර 12 අරපාචක දුන ඊළඟට ලෝකෝත් ලෝකෝත්තර 8යි 8 59 දෙහිය 59 59 ඒ 59 හිම මොකද දෙන්නේ සතියේ දෙනවා මේ 59 තෙල මොකක්ද දෙන්නේ සතියේ දෙන්නේ දැන් රූපාවචර සිත්තොල දැන් රූපාවචර සිත් සිත්වල තියෙනවනේ රූපාවචර කලවල තියෙනවනේ සුද්ධාවාසික වචන නේද සුද්ධාවාස හයක් තියෙනවා නේ පංච පහක් තියෙනවා නේද මොනවද මේවයින් සතිය බලවත් වෙලා තියෙන තැනත්තා කොහෙද අනාගාමි අනාගාමි සහ රහත් අනාගාමි අය නිතර උපදින්නේ අතත් නේද සුදස්ස දැන් ප්‍රශ්නයක් නේද ආය සුදස්ස අවිය අතප්ප සුදස්ස අවිය උපදින්නේ ශ්‍රද්ධා ශ්‍රද්ධාව බලවත් වෙනකොට අවිය අතප්පේ පීටි අවිය අතප්ප සුදස්සේ සතිය ළඟට සුදස්සි සද්දා වීරිය සති සමාධි සමාධි
අකනිට්ට කේ ප්‍රඥා ප්‍රඥාව බලන්න නේද. එතකොට සතිය බලවත් අනාගාමී උතුමන් වාසය කරන්නේ කොහෙද? උපදීන්නේ සුදස්. ඔව් සුදස්සේ නේද. එතකොට සතිය දැන් අපි රූපාවචර සිත්වල අරූපාවචර සිත්වල ලෝකෝත්තර සිත්වල යෙදෙනවා. ඇත්තටම අපට වැදගත් වෙන්නේ සතිය කොයි සිතක වැඩි යෙදෙනවද හොඳට තේරුම් ගන්න. කාම සෝපන කුසල් සිතක. කාම සෝපන ඥාන සම්පයුක්ත සිතක. නේද? අපිව නිවන කරා ගෙනියවන්නේ කාම සෝපන ඥාන සම්පයුක්ත කුසල සිත. විපාක සිතක් නෙමෙයි, ක්‍රියා සිතක් නෙමෙයි, කුසල සිත. එනිසා අන්නේ කුසල සිතේ සතිය දියුණු කරගන්න. අන්නේ කුසල සිතේ සතිය බල ධර්මයක් බවට පත් කරගන්න. නේද? ඒක තමයි අපි නිවන කරා ගෙනියවන ශක්තිය. ඒ තමයි නිවන කරා අපිව ගෙනියන්නේ. ඉතින් අපි භාවනා කරනකොට සතිය පිහිටව ගන්නවා කියලා කියනකොට ඒ කොහෙද පිහිටවගෙන ඉන්නේ? කාමසෝ ඥාන සම්ප්‍රිත ඥාන සම්පයුක්ත කුසලසිත නේද. හොඳයි, එහෙමනම් අපි අවසන් කරමු. මං විලාව දැක්කනම් සතිය ගැන කතා කරන්න පටන් ගන්නෑ. එතකොට අපි එහෙමනම් අවසන් කරමු. මේ සිදු කරගන්නේ දෙන උතුම් උදාර වූ කුසල ශක්තියින් සියල්ලම සියලු දිනාගීම ජීවිත තුළ පවතින සියලු දුක් කරදර කම්කටොළු විපත් දුරු කර ගැනීම පිණිස සාන්තිය සෞභාග්‍ය සරතෝ භද්‍ර ආරක්ෂාව පිණිස හේතු වාසනා වේවා.